අයි ඥම්පචන් කියන්න බැරිවෙන්න හයි එක්ස්කියස් කියන්න බැරිවෙන්න ග්‍රවන්් එක කලිය කරලා තියෙනවා. නිසාන්රකුමාර් සහෝදරයා ප්‍රමුඛ ටීම් එකට තියෙන්නේ ජනතාව හිතන විදිහට බැට් කරන්න. ජනතාව වෙනුවෙන් බැට් කරන්න ඕන ග්‍රවන්් එක නම් ජනතාව ක්ලිය කරලා තියෙනවා බොහොම අප්‍රතිහත ධෛර්යයෙන්. මෙරටේ ජනතාව නිර්භය ලෙස සටන් කරලා ප්‍රජාතන්ත්‍රවාදීව නිකං ජනතා යාතු කර්මයක් කරලා මේ නවලිබරල් IMF පිසාචයෝ මේ නවලිබරල් IMF පිසාචයෝ කුප්පිවලට දාලා ගිල්ලවල තියෙන මොහොතක මේ දේශපාලන සටන එවැනි එක. අනුරකුමාර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබල වේගයට මේ ලැබුණු ඉමහත් ජයග්‍රහණය නිකං අලංකාරික දෙයක් නෙමෙයි, සංදර්ශනාත්මක දෙයක් නෙමෙයි, මුහුණු වෙනස් කිරීමක් නෙමෙයි. මේකේ තියෙනවා ගැඹුරු දේශපාලන සටනක් ජනතාවගේ. ජනතාව පෙන්නුම් කරලා තියෙනවා ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවයේ තිබෙන ප්‍රබලකම, ඔවුන්ගේ දේශපාලන විඥානය ඉතාම හොඳින් පෙන්වලා තියෙනවා. මේ නවලිබරල් පර්යායට එම නැත්තම් IMF රෙජීම් එකට එරෙහිව ජනතාව කරපු සටනක්. මේ ජනතාව ලබා දීපු ජයග්‍රහණය මේ රට තුල ස්ථාපිතව තිබුණු, ස්ථාපිත කර තිබෙන මේ IMF රෙජීම් එක පරාජය කරන්න ලබා දීපු ජනවරමක්. සයිකිතාම බරපතල කාර්යයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒ නිසා මේ ජනතාව ග්‍රවුන්ඩ් එක ක්ලියර් කරලා දීලා තියෙනවා. අයි ඥම්පචන් කියන්න බැරි වෙන්න, අයි එක්ස්කියුස් කියන්න බැරි වෙන්න ග්‍රවුන්ඩ් එක ක්ලියර් කරලා තියෙනවා. නිසාන්රකුමාර් සහෝදරයා ප්‍රමුඛ ටීම් එකට තියෙන්නේ ජනතාව හිතන විදිහට බැට් කරන්න. ජනතාව වෙනුවෙන් බැට් කරන්න ඕන ග්‍රවුන්ඩ් එක නම් ජනතාව ක්ලියර් කරලා තියෙනවා බොහොම අප්‍රතිහත ධෛර්යයෙන්. ඒ නිසා ඒ ගැන මුලින්ම මේ රටේ ජනතාවට අපේ සහෝදරාත්මක ස්තුතිය පුද කරනවා. වමේ දේශපාලන ව්‍යාපාරයක් වාමාංශිකයන් විදිහට මේ මහමැතිවරණයේ දේශපාලනය පිළිබඳව අපි බැලුවොත් අපිට මුළු රටේම ජනතාව ක්‍රියා කර තිබෙන ආකාරය හතර වටේ තුර දකුණ නැගෙනහිර මධ්‍යම කඳුකරය ඇතුළු මේ මුළු රටම ජනතාවක්, ඒ ජනතාවගේ දේශපාලන හෘද සාක්ෂිය, දේශපාලන සවිඥානිකත්වය ඉතා මොනවට පැහැදිලි වෙන. විශේෂයෙන්ම මේ නවලිබරල් මේ IMF රෙජීම් එකක් මේ රටේ ඇති කිරීම සඳහා කටයුතු කරපු ඒ නවලිබරල් පිසාචයෝ ඒ IMF ඕඩර් එක මේ රටට ගෙනල්ලා මේ රටේ ජනතාව ආර්ථික නව යටත් විජිතවාදයක් ඇති කරපු, මේ රට ආර්ථික වශයෙන් නව යටත් විජිතයක් බවට පත් කරපු ඒ නවලිබරල් පිසාචයෝ සියලු දෙනාම අතුගාන්න මේ රටේ ජනතාව ධෛර්යයෙන් කටයුතු කරලා තියෙනවා. මේක උතුරෙන් බැලුවහම දෙමළ ජාතික සන්ධානයට ලැබුණු අන්ත පරාජයෙන් පැහැදිලි වෙනවා උතුරේ ජනතාවගේ තියෙන දේශපාලන හෘද සාක්ෂිය. විශේෂයෙන්ම සුමන්දිරන්ව පරාජය කිරීම, සුමන්දිරන් මේ IMF වැඩපිළිවෙලට ඇමරිකාවට ගිහිල්ලාවිල්ලා IMF වැඩපිළිවෙලට ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ඇතුල් කිරීම සඳහා ආහා පුරා කියලා කටයුතු කරපු කෙනා. එයා තමයි සර්වපාක්ෂික සමුළුව කැඳවන්න බලපෑම් කරලා ඊට පස්සේ එතනට ගිහිල්ලා මේ IMF වැඩපිළිවෙලට යන්න ඕනේ කියලා මුලින්ම ආහා පුරා කියලා ප්‍රකාශ කරපු කෙනා. එයාට දුන්න ජනතාව ෂොට් එක. හරියට උතුරේ ජනතාව තේරුම් අරගෙන සුමන්දිරන්ව පරාජයට පත් කළා. හැබැයි සුමන්දිරන්ව එහෙම දෙමළ ජාතික සන්ධානයේ උතුරේ පරාජය කරනකොට මතක තියාගන්න මඩ කලපුවේ දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය කරන. මොකද්ද මේකේ දේශපාලනය? අපි දන්නවා මඩ කලපුවේ සුවිශේෂී සංස්කෘතික ලක්ෂණ තියෙනවා. සංස්කෘතික අනන්‍යතාවය. මුත් එයින් එහාට ගිය දේශපාලනය මොකද්ද? මොකද්ද මේ දේශපාලනයේ මේ ජයග්‍රහණීය දේශපාලනය? කවුද? රාසමාණික්කම්. රාසමාණික්කම්ව ජයග්‍රහණය කරනවා ජනතාව. රාසමාණික්කම් දේශපාලනය කෙරුවා. රාජපක්ෂ ඕඩර් එකට එරෙහිව, ඊපස්සේ රනිල් වික්‍රමසිංහට එරෙහිව නිර්භය ලෙස සටන් කරා. මේ නවලිබරල් වැඩපිළිවෙලට එරෙහිව, මේ ජනතාව මත මුදාහරින ඒ බරපතල ප්‍රහාරයට එරෙහිව අපි දැක්ක හැම තැනම රාසමාණික්කම් ඊට එරෙහිව පෙනී හිටියා. රාසමාණික්කම් පෙනී හිටියා. ඒ නිසා ජනතාව උතුරේදී දෙමළ ජාතික සන්ධානය ඒ සුමන්දිරන්ලව ප්‍රතික්ෂේප කළ එළවල දාලා රාසමාණික්කම් ජයග්‍රහණය කරුවා. සතම අපි කියන්නේ ජනතාව ඉතාම හොඳින් විනිශ්චයක් ලබා දී තීරණ අරන් තියෙන. ජනතාව රකින අය ජනතාව රකිනවා. මේකයි සරලව කියන. ජනතාව රකින්නේ කවුද? ජනතාව උන් රකිනවා.